අයිබෝවන් කලින් ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් පුවත් සිරස්තන අකණ්ඩව දෙවන දිනටත් 100 ඉක්ම වූ කොවිඩ් මරණ ඊයේ දිනේට කොවිඩ් මරණ 118ක් මෙතෙක් ලංකාවෙන් දිනක් තුල වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවත් 5300 ඉක්ම වායයි සංචරණ සීමා දැඩි වෙයි බලත් අතර සංචරණයේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි මංගල උත්සව වලට සහභාගී වන පිරිසත් සීමා කරයි සංඛ්‍යාව 50යි යුද්ධ හමුදාපති දැනුම් දෙයි ඇඳිරි නීතිය පනවා හෝ රට ලොක්ඩවුන් කරන්න සෞඛ්‍යංශ ඉල්ලයි ඩෙල්ටා වේ විකෘතිතා ඇද්දයි පරීක්ෂණ ඉදිරි සති දෙක තුල ඩෙල්ටා සී ග්‍රීන් පැතිරුණු ඇති ජීවිත බේරා ගැනීමට වහා එන්නත ගන්න ආචාර්ය චන්දිම ජීවන්දර කියයි ඇසල පෙරහැර මෙවරත් ජන ශූන්‍ය වනු ඇත ආනයිනික කිරිපිටි බදු ඉවතට කාබනික පොහොර හා ශාක පෝෂක ගෙන්වීමට අනුමැතිය ගෑස් සහ කිරිපිටි හිඟය අතර ඉන්ධන හිඟයක් පිළිබඳ විපක්ෂ නායක හෙළි කරයි ගුරුවැටු විෂමතා විසඳීමට ඇමති බැසිල්ගේ මූලිකත්වයෙන් අනුකමිටුවක් කෙහෙලිය රඹුක්වැල්ල සහ ඇමති ජී.එල්. ගුරු දෙවිවරුන්ට කියූ කතා මැති ඇමතීන්ට වැටුප් විෂමතා ගැන පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමි නොමිලේ ටියුෂන් දෙන්න යයි රිෂාඩ් ලබන 18 තෙක් රිමාන්ඩ් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත දැනට හමු වී ඇති භයානකම කොවිඩ් ප්‍රභේදය ඩෙල්ටා බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සියත සමග විශේෂ සාකච්ඡාවකට එක්වමින් අද ප්‍රකාශ කළා डेल्टा वायरस विकृतिता हंदुना गनिमे पर्यशन आरंभ करेत आचार्य चांदीम जीवांदर महता पवसनवा कोविड पिलिबंद मे विशेष वार्ताव अंजना करुणारत्नगे कोविड डेल्टा वायरस देन अपे निवसे दोरकडटम हवे अपे आदरणीयन्व हितवतुन्व कोविड डेल्टा दोरटम तट्टु करला होरेन्म आरान गिहिन अवसान आरंभेदी मे वायरस अपे हंदुना गत्ते වයසක අයගේ වෛරසය කියලා. ඒ කියන්නේ සීයාගේ වෛරසය කියලා. නමුත් දැන් කොවිඩ් ඩෙල්ටා සියල්ල වෙනස් කරමින් සිටිනවා. මේ වන විට ළමා රෝහල පිරිකොස් අවසන්. නිල තත්ත්වයට අනුව කුඩා දරුවන් 14 දෙනෙකු මිය ගිහින් අවසන්. 45,000කට වැඩිය පුංචි දරුවෝ මීට ගොදුරු වෙලා. සමහර දරුවෝ ඔක්සිජන් එක දැඩි සත්කාරවල. ඒ නිසාම අප තීරණය කළා කොවිඩ් ඩෙල්ටා තවත් විකෘති වෙලාද කියලා හොයා බලන්න. ඒ සඳහා සුදුසුම පුද්ගලයා ආචාර්ය චන්දිම ජීවන්දර. නවතම වාර්තාවේ පෙන්වල් දෙල තින ප්‍රධාන වශයෙන් ඩෙල්ටා ප්‍රභේදයේ දිවෙනපුරා සෑහෙන ප්‍රදේශ වෙන කියන්නේ විවිධ දිස්ත්‍රික් වලින් හඳුනා ගැනීමක් තියෙනවා. අපි විශේෂයෙන්ම අපි දකිනවා ඉතා විශාල ලෙස රෝගය පැතිරෙනවා. ඉතින් ඒක නිසා තමයි අපි ඩෙල්ටා කියන ප්‍රභේදයේ බොහෝ විට සීක්වන්ස් නොකරත් සීලම් පැතෙන් වල ඇති කියන කෙනෙක් විශ්වාස කිරීම අපිට කරන්න වෙනවා. හේතුව තමයි යම්කිසි තැනක වුණත් පුද්ගලයෙක්ට හැදුනොත් ඒ වැඩ කරන ආයතනේ එහෙම නැත්නම් ගෙදර එහෙම නැත්නම් තමා සහභාගී වෙන උත්සවයේ සියලු දිනාටම රෝගය ආසාදිනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ කාරණ ආශ්‍රිතව තමයි අපි මේ ලංකාවේ හැමතැනම මේ පැතිරලා ඇති කියන එක තහවුරු කරගන්නේ. යම්කිසි වෛරස් එකක් ගත්තාම පස්සේ වෛරස් එක විභේදනය වෙනකොට ඒකේ විකෘතිතා ඇති වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ කොරෝනා වෛරස් එකේ විකෘතිත ඇති වෙන්නේ මාසයකට දෙකක් විතර. අනිකුත් වෛරස් එකකට සාපේක්ෂව කොරෝනා වෛරස් එකේ විශේෂිතව හැකියාවක් තියෙනවා. ඒකේ තියෙනවා ඒ ජානවල ප්‍රූෆ් රීඩින් ජීන් එකක්. යම්කිසි වැරද්දක් වුණොත් ඒක හදාගැනීමේ හැකියාවක් මේ වෛරස් එක තුළම තියෙනවා. එහෙම හදාගන්න බැරි වෙච්ච විකෘතිත තමයි ඉදිරියට සම්ප්‍රේෂණය වෙන්නේ. ඉතින් එහෙම ගොඩනැගිච්ච ඒ විකෘතිත නිසා ඒ විකෘතිත ප්‍රමුඛ වීම නිසා තමයි විවිධ කරදරකාරී ප්‍රභේද අපි කියන ඒවට variants of concern කියලා ඒවා ගොඩනැගුණි එහෙමයි. ගොඩනැගිච්ච ප්‍රභේද තමයි ඇල්ෆා බීටා ගැමා කියන ප්‍රභේද. දැන් ඊට පස්සේ ඉන්දියාවේ ඩෙල්ටා ප්‍රභේද. මේ සෑම VOC එකක්ම variant of concern එකක්ම ගොඩනැගුණි යම්කිසි රටක රෝගීන් ඉතා විශාල ලෙස වාර්තා වෙනකොට. ඒහා සමග බැඳිලා තියෙනවා නව ප්‍රභේදයක් විකෘති ප්‍රභේදයක් සහ වෛරස් එකකට වාසිසහගත ප්‍රභේදයක් ගොඩනැගෙන්නේ ඒ ආකාරයට. ඒක නිසා තමයි අපි හැමතිස්සෙම සැක කරන්නේ ලංකාවේ දැන් මේ වෛරස් එක ඉතා විශාල ලෙස හැම असार्थक
හැමතිස්සෙම මේ සම්බන්ධයෙන් ඉතාමත්ම දැඩිව අධ්‍යයනය කිරීම ඉතා වැදගත්. අපි ඉතින් ඒ ආයතනයේ අපේ ආයතනයේ මේ වන විටත් ඒ අවශ්‍ය කරන අනෙකුත් අධ්‍යයන කටයුතු සඳහා සූදානම් වෙලා ඒවා සිදු කරගෙන යනවා. දැනට ලෝකයේ වාර්තා වන දරුණුම ප්‍රභේදය ඩෙල්ටා වෛරසයේ බවයි ආචාර්ය චන්දිම ජීවන්තර මහතා පවසන්නේ. වුහාන් නගරයේ වාර්තා වෙච්ච ඒ වයිල්ඩ් ටයිප් වෛරසයකට සාපේක්ෂව දෙගුණයක වේගයෙන් සම්ප්‍රේෂණය වෙ හැකියාව තියෙනවා ඩෙල්ටා ප්‍රභේදය. ඒක නිසා තමයි අපි හිතන්නේ ඩෙල්ටා ප්‍රභේදය තමයි දැන්ට ලෝකයේ වාර්තා වෙච්ච දරුණුම ප්‍රභේදය විදියට. මේකෙදි වෙන්නේ මේ ඩෙල්ටා ප්‍රභේදයේ ආශ්‍රිත රෝගීන් මතුවුණාන් පස්සේ ඒ රෝගියෙක්ගේ නිසසල තරලවල තියෙන වෛරල් ලෝඩ් එක වෛරස් ධාරිතා වෛරස් ප්‍රමාණය සාමාන්‍ය අනිකුත් ප්‍රභේද ආශ්‍රිතව හැදෙන වෛරස් ධාරිතාවට වඩා 10 ගුණයකින් වැඩි කියලා පර්යේෂණෙන් සනාථ කළා. එතකොට රෝග ලක්ෂණ තියෙන්නේ හැකියා වැඩි වෙනවා. එතකොට අපි කහින එක කිවිසුම් යන එක වැඩි වෙනවා. එතකොට රෝගීගේ බිඳි තියාරා බාහිර පරිසරයට වෛරසයක් මුදා හැරීම වැඩි වෙනවා. එතකොට රෝගිය බෝ වීමේ හැකියා වැඩි වෙනවා. එම්කිසි වෙහිච්ච තැනක ඉන්නකොට කෙනට තිබ්බොත් ඒ පුද්ගලයා ආශ්‍රිතව ගොඩක් දෙනට හැදීමේ හැකියාව දෙනවා. අපි වෙනවා සමහරට R නෝට් අගය කියලා R නෝට් අගය ඇල්ෆා ප්‍රභේදයේ තිබේ 4-5ක් විතර. ඩෙල්ටා ප්‍රභේදයේ 5-8ක් විතර නිකන් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ යම්කිසි එක් පුද්ගලයෙන් තව පුද්ගලයන් රසක් ආසාදනය කිරීමේ හැකියාවක් තියෙනවා මේ ඩෙල්ටා ප්‍රභේදයේ. එන්නත් මාත්‍රා දෙකම ලබා ගනිමින් નિયમિત එන්නත් කරණයට ලක්වීම ඩෙල්ටා වෛරසයෙන් මිදිය හැකි එකම ක්‍රමවේදය බවද ආචාර්ය චන්දිම ජීවන්තර මහතා ප්‍රකාශ කළා. මේ ඉදිරි සති දෙක තුන කාලයේ මුළු රටේම මේ ඩෙල්ටා රැල්ල පැතිරෙනවා. ජීවත් වෙන වාස නාවක් ඇති වෙන්නේ ඔබට එන්නත් කරන්නේ සම්පූර්ණ කරගත්තොත් විතරයි. ඩෙල්ටා වෛරසය හැදෙන්නේ නැති වෙන්න ප්‍රතිශක්තිය ගොඩනගා ගන්න කරන්න පුළුවන් එකම දේ තමයි નિયમિત පරිදි එන්නත් කරන්නට උම වෙන්න. ඒ කියන්නේ එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සති දෙකක් ගිය තැන තමයි ඔබට නියම ආරක්ෂා ලැබෙන්නේ. ඉතාමත්ම වැදගත් ඒ පණිවිඩයේ තනි මාත්‍රාවකින් කොහෙත්ම ආරක්ෂා ලැබෙන්නේ නැහැ. එන්නත් මාත්‍රා දෙකම ලබා ගත්තත් තනි මාත්‍රාවක් ලබා ගත්තත් රෝගය හැදෙන එක අපිට නවත්තන්න බෑ. මොකද හේතුව මේ එන්නත නිර්මාණය කරලා තියෙන්නේ රෝගය නිසා මේ අනික නවත්තන්න. ඒක ඉතාමත්ම සාර්ථකව සිදු වෙනවා. එන්නත් කනේ ලබා තිබ්බට රෝගය හැදෙන්න පුළුවන්. ඒකයි අපි කියන්නේ හැමතිස්සෙම දෙකම ලබා ගත්තත් ඔබ නිසි සෞඛ්‍ය මාර්ග උපදේශ පිළිපදින්න ඕනේ. මේ කියන විදිහට ඉදිරි සති දෙක තීරණාත්මකයි. ඩෙල්ටාවේ විකෘතිතා පවතින බවත් විශ්වාස කළ හැකි. එසේනම් එකම විසඳුම එන්නත් කන්නේ බව සත්‍යයක්. නමුත් එන්නත් කන්නේ පමණක් ඔබටවත් මටවත් මින් සම්පූර්ණයෙන්ම ගැළවිය නොහැකි. අද පවතින තත්වය අනුව කුමන මොහොතක හෝ අපට අපේ ආදරණීයන් අහිමි වන්න පුළුවන්. එසේ නොවන්න නම් හැකිතාක් නිවස තුලම රැඳෙමින් අකුරටම සෞඛ්‍ය නීති පිළිපදින්න කියලා සියත අප ඔබට ආයාචනා කරනවා. අද මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණ සීමා දැඩි කිරීමට පියවරගෙන ඇති බව යුද්ධ හමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා සියතට ප්‍රකාශ කළා. එමෙන්ම මංගල උත්සව සඳහා සහභාගී විය හැකි පිරිස 50 දක්වා අඩු කර ඇති බවද යුද්ධ හමුදාපතිවරයා පවසනවා. මේ අතර මෙරට වැඩිම දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව අද වාර්තා වුණා. ඒ මරණ 118ක් ලෙසයි. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5300 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. කොවිඩ් වසංගතයේ රට තුල ආරම්භ ඌදා පටන් දිනක් තුල වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව අද වාර්තා වුණා. ඒ මරණ 118ක් ලෙසයි. අදාළ මරණ සියල්ල ඊයේ දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. එලෙස මියගිය පුත්කලින් අතරට කාන්තාවන් 39ක් හා පිරිමි පුත්කලින් 79 දෙනෙකුද ඇතුළත්. වයස අවුරුදු 30ත් 59ත් අතර පුත්කලින් 17 දෙනෙකු මියගොස් ඇති අතර වයස අවුරුදු 60ට වඩා වැඩි පුත්කලින් 101 දෙනෙකු මියගොස් ඇති බවයි රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 5340ක් ලෙසයි. ගලිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රධාන වෛද්‍යවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය පත්මශාන්ත මහතා කොවිඩ් වෛරසය ආසාදනය වී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මීට මාසකට පමණ පෙර සිට වෛරසය ආසාදනය වී ඒ මහතා කෑගල්ල මහරෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියා. පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කෙරුණා. එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටියදී වෛද්‍ය පත්මශාන්ත මහතා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. මේ අතර පවතින කොවිඩ් අවධානම හමුවේ තවදුරටත් රෝගිය පැතිරීම වැළැක්වීම සඳහා සංචරණ සීමා දැඩි ලෙස පැනවීම සිදු කළ යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ සංචරණ සීමා ක්‍රියාත්මක කිරීම කල් නොමරා සිදු කළ යුතු බවයි. එසේම සංචරණ සීමා ප්‍රතිබලදායී වීමට නම් ඉතා දැඩි ලෙස ක්‍රියාත්මක කරන ඇඳිරි නීති තත්වයක් වුවද ප්‍රකාශ කිරීමට සිදු විය හැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විශ්වාස කරන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. කොවිඩ් වෛරසය
डेलटा प्रभेदय इता दरीलिस रटतुल पेतटमीन पवतन मे मोहते रटे सीलम सौख्यांशन एहि उपरीम धारितावेट पेमनतिमेनवा एअनुव रट संपूर्णेन लॉकडाउन तत्वेट पत्किरीम सिदुकलयुत्पवाय महाजन सौख्य परीक्षकवरुन्गे संगमे सभापति उपुल रोहन महता अवधारणे करन्ने තිවන මරණවලට විශාල වශයෙන් බලපෑමක් ඇති කරලා තියෙන ඩෙල්ටා ප්‍රභේදය කියන එක පැහැදිලි. මේ මොහොතේ අපිට පුළුවන් නම් මුළු රටම ඇඳිරි නීතිය පනවලා ලොක්ඩවුන් කරලා තියන්න. එහෙනම් මේක අපි රෝගීන් සංඛ්‍යාව අඩකට තව දින 14කින් පස්සේ අපිට අඩු කරගන්න පුළුවන්. අපි හෙට දිනේ ක්‍රියාමාර්ග ගත්තත් ඉදිරි දින 14 තුල මේ රෝගීන් ඉහළ යාම සඳහා අවශ්‍ය ආසාදනය වීම මේ වෙද්දි වෙලා තියෙන්නේ. ඒ නිසා අපි කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතුයි මේක පාලනය කර ගැනීම සඳහා ආර්ථිකය පිළිබඳව කල්පනා කරලා බලලා බඩගින්නෙන් මිය යනවාද එහෙම නැත්නම් කොවිඩ් දහන महानुवर एसल पेरहर मेवरत जन सहभागित्वेन तोरव पेवत्वीमट तीरने कलबाव दीवड निलमे निलंग देल महता पवसनवा जन सहभागित्वेन तोरव एसल पेरहर मांगाले पवत्वन तुन्वन वसर म्याई में वसर दी पसुगी वसरे में जनता सहभागित्वेन तोरव मना सौख्य ආරක්ෂිතව සියලු කලාකරුවන් සහභාගී කරගෙන මේ වර පෙරහැර පවත්වන්න අපි කටයුතු සංවිධානය කරලා තියෙනවා. ඒ වගේම ඉතා ආරක්ෂිත වැඩපිළිවෙලක් වගේම සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලක් හැටියට මේ වන විටත් සෞඛ්‍ය අංශ සමග අපි සාකච්ඡා කීපයක් පවත්වලා අපිට ලැබුණු උපදෙස් මත ඒ වගේම මහානා හිමිපාණන් වහන්සේලා දෙනමගෙම ලැබුණු අවවාද අනුශාසනා පරිදි අපි මේ තීරණ වලට එළඹුණා. ඒ නිසා මෙවර පෙරහැර ජනතා සහභාගීත්වයෙන් තොරව සම්ප්‍රදානුකූලව චාරිත්‍රානුකූලව පෙරහැර පැවැත්වීම සිදු වෙනවා. ඒ වගේම පුරා දින 10ක් තුළම පළමු කුඹල් පෙරහැරේ සිට අවසාන රන්දෝලි පෙරහැර, දිවා පෙරහැර කියන පෙරහැර 11ම සජීවීව රූපවාහිනී මාධ්‍ය ඔස්සේ සියලුම දේශීය මෙන්ම ජාත්‍යන්තර බැතිමතුන්ට පෙරහැර නරඹන පිරිසට නැරඹීමේ ඉඩ අවකාශ දේශීය රූපවාහිනී නාලිකා වගේම සමාජ මාධ්‍ය ඔස්සේ ඒ වගේම විදේශීය රූපවාහිනී නාලිකා ඔස්සේ අපි විකාශනය කරන්න සියලු කටයුතු සංවිධානය වෙමින් තියෙන අවස්ථාවක් හැටියට මේ සඳහන් කරනවා. සෞඛ්‍ය බලධාරීන්ගේ විදේශ මත ජනිය කුරුළු සංකල්පය යටතේ තමයි අපි සෑම රාජකාරියක් ස්ථාපිත කරන්නේ. ඒ වගේම අපේ නිලධාරීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධව අපි නවතන පොරවල් මේනකොට අපිට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලබා දෙන තියෙනවා. ඒ සීලම ස්ථාන අපේ වෛද්‍ය නිලධාරීන්ගේ නිර්දේශ මත බොහොම සෞඛ්‍ය ආරක්ෂිත විදිහට අපි සකස් කළා තියෙනවා. නගරයේ ගමනාගමන සඳහා විශේෂ අවසර පත්‍ර දුක් කළා තියෙනවා. සීලම් කාර්යය සඳහා නිලධාරී 5500ක් පමණ යොදන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර අනුරාධපුර සඳහිරු සෑයේ චූඩා මාණික්ක කොරතොට රජමා විහාරස්ථානයේ වෙත වැඩම කරවනු ලැබුවා. ඒ බෙල්ලන්විල රජමා විහාරස්ථානයේ සිටයි. කහපාට ගෑස් සිලින්ඩරේට නිල් පාට සිලින්ඩරේ දෙනවා කියලා මුලින් කිව්වා. ඒක විශ්වාස කරලා කහපාට අරගෙන නිල් පාට තැනට ගිය පාරිභෝගිකයින්ට හිස් සිලින්ඩරේම අරන් ආපසු එන්න වුණා. දැන් නිල් පාට සිලින්ඩරේ අරන් නිල් පාට තැනට ගියත් ගෑස් නැහැ. කිරිපිටිත් නැති ගෑසුත් නැති වෙලාවේ අපට මතක් වුණේ කාලයක් අපේ රටේ ජනතාව පාන් ගන්න පොලිමේ හිටපු හැටි. ගෑස් හිඟේ හේතුවෙන් තවමත් රට පුරා ජනතාව බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ පා සිටිනවා. ගෑස් හිඟේෙන් බැටකන ජනතාව මෙන්ම ඊට වගකිව යුතු පාර්ශවයන් මේ සම්බන්ධයෙන් පළ කළ අදහස් දිගින් දිගටම අප ඔබට වාර්තා කළා. කෙසේ වෙතත් තවමත් මෙම ගැටලුවට ස්ථිර විසඳුමක් ලැබී නැහැ. කහ පැහැති ගෑස් සිලින්ඩර් වෙනුවට නිල් පැහැති ලීට්‍රෝ සිලින්ඩර් නිකුත් කරන බවයි මින් පෙර පවසා තිබුණේ. කෙසේ වෙතත් ගෑස් වෙළඳ පොලෙහි එවැනි මිලදී ගැනීමකට පාරිභෝගිකයන්ට අවකාශය සලසා දී තිබුණේ නැහැ. ලාෆ් ගෑස් හිඟවීමත් සමග ලීට්‍රෝ ගෑස් සඳහා වැඩි ඉල්ලුමක් ඇති වුණා. ඉල්ලුමට සරිලන ලිට්‍රෝ ගෑස් සිලින්ඩර ප්‍රමාණවත් නැති නිසා මෙවන විට ගෑස් හිඟය බරපතල අර්බුදයක් බවට පරිවර්තනය වී තිබෙනවා. ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතයින් අද මේ සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්. ලේසියක් කිලෝ 100යි දෙන්නේ. මාර හිටියක් තියෙනවා මේ කහපාටක නැති නිසා. ගණන් වැඩි වෙයි කියලා හිතනා කරලා දෙන්නත් දන්නේ. අපි 200ක් ඕඩර් දැම්මත් අපිට හම්බෙන්නේ 100යි. අපි හැමදාම 250ක් ඕඩර් දැම්මත් අපිට දෙන්නේ 100යි. गैस अदोदी मट आवा इलिम वे प्रमाण मदी मुनिम योरेनवा
අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද ගෑස් හිඟය පිළිබඳ අදහස් පළ වුණා. මේ ප්‍රධාන ආයතන දෙකත් සමග සුහදව සාකච්ඡා කරලා මේ ප්‍රශ්නය පාරිභෝගිකයාට පීඩනයක් නොවන ආකාරයට විස්තරගන්නේ කෙසේද? නීතිමය තත්ත්වය තුළ රජයක් හැටියට ගත යුතු ක්‍රියාමාර්ග කුමක්ද? ඒ සියලු දේ සංකලනය කරමින් පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලට මුල් තැන දෙන්න තීන්දුවක් කරන් තියෙනවා. ගෑස් කිරිපිටි හිඟය අතරතුර අනාගතයේ ඇතිවිය හැකි ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් අද විපක්ෂ නායකවරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා. මේ වන විටත් රට පුරා ඉන්ධන සංචිතවල හිඟයක් පවතින බව එහි දැක්වෙනවා. මෙම ගැටලුව විසඳාගත්තේ නැත්නම් බරපතල ඉන්ධන හිඟයකටද ලංකාව මුහුණ දෙනු ඇති බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ. මේ සියලු අර්බුද හමුවේ පීඩා විඳින්නේ අපේ රටේ සාමාන්‍ය ජනතාව. මේ ජනතාව සියතට පළ කළ අදහස්. කොයි වෙලේ හරි කමක් නැහැ රට ලොක්ඩවුන් කරොත් එහෙම මිනිසුන්ට දේටි කිරිපිටි හිඟය මැඩ පැවැත්වීම සඳහා ආනයනික බදු ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුකැල්ල මහතා පැවසුවා. කිරිපිටි වල අවශ්‍යතාවය තේරුම් අරගෙන මුදල්ලා තව මේ මොහොතේ වැඩි නොකරන තැනට ගෙනත්නම් රජයට ලබා ගන්න ආදායම අඩු කරලා හරි ජනතාවට ඒ සහනය ලබා දෙන්න ඕනේ කියන ප්‍රගතිශීලී තීන්දුව ඊගත්තා. ඒ වගේම රජයේ මේ ආයනය කරන සියලු දෙනාට කියන ඔවුන්ගේ ලාභය මහා දෙවන්ත ලාභයක් කියන එකක් නැහැ. කෙසේ වෙතත් මේ අමාරු මොහොතේ අපි රුපියල් මට මතක විදිහට 175කට මහා සමාන බද්දක් ඒ සම්පූර්ණයෙන් බද්ද ඉවත් කරලා මේ සම්බන්ධව කටයුතු කරන්න තීන්දුව කරලා තියෙනවා. බහුතරයකගේ යහපත පිණිස යම් යම් වෙනස්කම් අපේ මූලික ප්‍රතිපත්ති වල වෙනස්කම් කරන්නට සිද්ධ වුණත් එය සැලකිල්ලටගෙන අපි වෙනස්කම් කළ යුතුයි කියන තැන තමයි කැබිනට් මණ්ඩලය ඊයේ සාකච්ඡා කරේ. දේශීය කිරිගොවියට අගතියක් නොවන ආකාරයට තමයි මේ බදු අඩු කැරීම් සහ වෙළඳපොළ හැසිරවීම ටික කරන්නට ඕනේ. අපිට පුළුවන් වෙන්න ඕනේ මධ්‍යම කාලීන සැලැස්මක් අනුව මේ රටේ සම්පූර්ණයෙන්ම කිරි නිෂ්පාදනය ඇති කරන්න හැකියාවක් තියෙන්නට ඕනේ. විදේශ දික්කසාද විවාහ අවලංගු කිරීම හෝ අධිකරණයේ වෙන්වීම ශ්‍රී ලංකාව තුළ පිළිගැනීම සඳහා නීතිමය විධිවිධාන සැලසීම් සඳහා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට කැබිනට් අනුමැතිය ලබා දීලා තිබෙනවා. කටයුතු පිළිබඳ අධිකාරී පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැති ලබා දීලා තිබෙනවා. සහල් ඇතුළු යම් යම් ද්‍රව්‍ය අනවශ්‍ය ලෙස මිල ඉහළ දමමින් වෙළඳ මාෆියාවක් ක්‍රියාත්මක කරන වැඩසටහන් පරාජයපත් කිරීම පිණිස දඩ මුදල් තීරණාත්මක ඉහළ නැංවීම සඳහා අවශ්‍ය කටයුතු තීන්දුව කරනවා ඇති. ආබනික පොහොර සහ ස්වාභාවික ඛනිජ කීලයට අංශු මාත්‍ර ශාක පෝෂණ ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දීලා තිබෙනවා. කිරිපිටි පිළිබඳ ගැටලුවේදී සමාගම් මිල වැඩි කරන්න එක ඉල්ලීමක් කරලා තිබෙනවා. ඉතින් ඒක නොකර තමයි බදු සහනය ලබා දෙන්න හදන්නේ. අපි හැම විටම තීන්දුව ගන්නේ පාරිභෝගික ජනතාව පැත්ත ඉඳගෙන. ගුරු වැටුප් විෂමතා පිළිබඳ සොයා බලා කරුණු ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනු කමිටුවක් පත් කර තිබෙනවා. එම අනු කමිටුවට පත් කර ඇත්තේ මහින්ද අමරවීර, දලස් අලහපෙරුම, විමල් වීරවංශ සහ ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුනි. මේ අතර කෙහෙලිය රඹුක්වැල්ල සහ ජීඑල්පීරිස් යන අමාත්‍යවරුන්, දෙවිවරුන් වැනි ගුරුවරුන්ට අද විශේෂ ආයාචනයක් කළා. ගුරුවැටුප් විෂමතා උද්ඝෝෂණ ආරම්භ කරලා දැන් මාසයකට ආසන්නයි. ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට දැන් අවුරුදු 20ක් වෙනවා. අග්‍රමාත්‍යවරයා සමග පැවති සාකච්ඡා අසාර්ථක වුණා. එළඹෙන අයවැයෙන් වැටුප් වැඩි කිරීම සලකා බලන්න රජය තීන්දුව කළත් ගුරු සංගම් එය පිළිගත්තේ නැහැ. රජයේ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනු කමිටුවක් පත් කර තිබෙනවා. එම අනු කමිටුවට මහින්ද අමරවීර, ඩලස් අලහප්පෙරුම, ප්‍රසන්න රණතුංග, විමල් වීරවංශ යන අමාත්‍යවරුන් පත් කර තිබෙනවා. ඊළඟ කැබිනට් මණ්ඩලයට
අනුකමිට වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතයි. මාසයකට වැඩි කාලයක් විසඳුම් ලබා නොදී කල්මරමින් සිටින බව ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් ප්‍රකාශ කළා. දැන් 9 කැබිනට් මණ්ඩලෙත් දැන් අරන් තියෙන මොකද තීන්දුව? කැබිනට් අනුකමිටුවක් පත් කළා ලබන 16 වෙනිදා උත්තර ලබා දීම. එතකොට දැන් කැබිනට් මණ්ඩලයට පමණක් සති 4ක් මාසයක් ගිහිල්ලා තියෙනවා මේ ප්‍රශ්න විසඳන්න. නමුත් පිළිතුරක් තවම නැහැ. අනිවාර්යයෙන්ම අපි අරගලයේ පෙරට යනවා. මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා ගන්න අතුරු ආණ්ඩුව කල්පනා කරනවා දැන් ඉතින් උද්ඝෝෂණ නතර වෙලා නිකන් සනසුන් සුසුමක් වගේ හෙලන්න නැහැ උද්ඝෝෂණ නතර කරලා නැහැ උද්ඝෝෂණ කියන්නේ පාරේ බෑලා දහස් ගණන් එකතු වෙලා කරන උද්ඝෝෂණ විතරක් නෙවෙයි අපි අපේ උද්ඝෝෂණ මාදිලිය ඒක විනාශ කරලා තිබෙනවා මේ ක්‍රියාමාර්ග එකක්වත් අත්හිටුවලා නැහැ ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවයන් ඉවත් වෙන පරිදි චක්කලේඛනයක් නිකුත් කරන්න දින වකවානු සහිතව ප්‍රායෝගික පරීක්ෂණ තාමත් පැවැත්වීමට නොහැකි වී ඇතැයි අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කරනවා. ගුරු වර්ජනය නිසා අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමද දිනපතා කල් යන බවයි අමාත්‍යවරයා පවසන්නේ. පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයේද අපේ සිසු දරුවන් 6,22,000ක් පෙනී සිටියා. ඒ ප්‍රතිඵල නිකුත් කිරීමට බැරි වෙලා තිබෙන්නේ එකම හේතුවක් නිසා සෞන්දර්ය විෂයන් සම්බන්ධයෙන් පැවැත්වෙන ප්‍රායෝගික පරීක්ෂණයට ගුරුවරුන් සහභාගී වෙන්නේ නැතිනම් දැන් මේ පරීක්ෂණය පැවැත්වීමේ සියලුම විධි විධාන සලසලා තිබෙනවා. හැබැයි ඒකෙන්නුත් අයින් වෙනවා නම් අපේ ගුරුබවතුන් එතකොට 6,22,000ක් දරුවන්ට ඒ විභාග ප්‍රතිඵල ලබා ගැනීමට බැරි තත්ත්වයක් උදා වෙනවා. කරුණාකරලා ඒක කරන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා. මේ අතර අමාත්‍ය කෙහෙලිය රඹුකැලේ මහතා අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ සාකච්ඡාවේදී ගුරු දෙවිවරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කළා. අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නේ විසඳිය යුතුයි කියන තැන ඉඳගෙන මේ මොහොතේ තිබෙන අපහසුතාවයන් බොහොම අවංකව ජනතාව ඉදිරියේ තැබීම තමයි රජයේ වගකීම සහ යුතුකම ආයාචනා කරලා සිටිනවා. ගුරු දෙවියන් හැටියට මං හඳුන්වපු ඒ සියලු දෙනාට මේ සම්බන්ධව ඔබතුමාලාගේ ඔබතුමියලාගේ බුද්ධිය මෙහෙවල කල්පනා කර. හැංගීම් වලට වහල් දෙන්න එපා. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යලි ලබන 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ අද ඔහු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාර සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනා මතයි. ඒ අතුරු තවත් අධිකරණ පුවත් කිහිපයක් දැන් පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ලබන 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියම කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටි රිෂාඩ් බදියුදීන් අද දහවල් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කළා. සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් වන මොහමඩ් ඉන්සාෆ් නැමැත්තාට අයත් කොලෝසස් නම් තඹ කම්හලට සැකකාර රිෂාඩ් බදියුදීන් කර්මාන්ත අමාත්‍යවරයා සිටියදී අබලි තඹ සහ ලෝහතොග බෙදා හැරීමේදී විශේෂ සැලකිල්ලක් ලබා දී ඒ හරහා උපයාගත් මුදල් වලින් ත්‍රස්තවාදී කටයුතු වලට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන ප්‍රශ්න කළ බව පැවසුවා. ඒ අනුව රැඳවුම් නියෝග අවසන් කර ඇතැයි කී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියා. මෙහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ ත්‍රස්තවාදී වැළැක් මේ පනත යටතේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බැවින් ඔහු නඩු විභාගයේ අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණයට බලය තිබෙන බවයි. එහෙත් සැකකරු ලබන 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන බවත් එදින පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා. පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 25 දිනකට එරෙහිව ගොනු කිරීමට නියමිත නඩු විභාග කිරීම සඳහා ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා. අපරාධ නඩු විධාන සංග්‍රහ යටතේ නීතිපති සංජය රාජරත්න මහතා විසින් මෙම ඉල්ලීම අගවිනිසුරුවරයා වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම සිද්ධියට අදාළව නඩු පැවරීමට නියමිත විත්තිකරුවන් සංඛ්‍යාව 25ක්. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270ක් මෙම සැකකරුවන් වෙත එල්ල කිරීමට නියමිතයි. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුලින් සාපරාදී මිනිමැරුම් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව දැනටමත් නීතිපතිවරයා විසින් ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩු පවරා තිබෙනවා.
එක්ස්ප්‍රෙස් පර් නෞකාව ගිනි ගැනීමට ලක්වීමේ සිද්ධිය පිළිබඳව අපක්ෂපාතී සහ ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා රජය වෙත නියෝගයක් නිකුත් කරන්නයි අභියෝජන අධිකරණයට රීට් පෙත්සම ඉදිරිපත් වුණා. පරිසර යුක්ති කේන්ද්‍ර ඇතුළු තිදෙනෙක් විසින් පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. දෙදහස් දාහත වසරේ සිට කොළඹ ජාතික රෝහලේ තබා ඇති හඳුනනුගත් මලසිරු 40ක් බෝමදානය කරන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා. නිසි නෛතික ක්‍රමවේද අනුගමනය කරමින් එම සිරුරු යාපනය ප්‍රදේශයේ බෝමදානය කරන ලෙසයි අධිකරණය නියෝග කර ඇත්තේ. එම පුවතත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. තවත් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. නැවත හමුවෙමු හෙට උදෑසන 6ට. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.